මේ දහමේන සංශෝධනයේ අඩුපාඩු රාශියක් තිබුණා. ඒ අඩුපාඩු රාශියක් තිබිනෝ 19 වෙනි සංශෝධනය ගැන කියන ගමන් එතුමා කියනවා මේ ලංකාවේ ආණ්ඩු පාලනය තුල අසාර්ථකම පාලකයෝ දෙදෙනා අසාර්ථකම පාලකයෝ දෙදෙනා බවට පත් උනේ 2015 ආණ්ඩුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ ආණ්ඩුව කියලා. ඒ කියන්නේ මෛත්‍රී රනිල් ආණ්ඩුව කියන එක තමයි එතුමා කියන්නේ. හැබැයි මම අනුර කුමාර දිසානායක මැතිතුමාට මතක් කරනවා මෛත්‍රී රනිල් ආණ්ඩුව කියන එකට තව කැලලක් එකතු වෙන්න ඕන. ඇයි ඒක හැලුනේ? ඒක මෛත්‍රී රනිල් අනුර කුමාර දිසානායක එකතු වෙලා හදපු ආණ්ඩුව. ඒ ආණ්ඩුව ඒක 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 ඇල්ල හැලුණා. යහපාලන ආණ්ඩුවේ උප්පත්තියේ සදාදරණීය පියවරු තිදෙනා. ඒ සදාදරණීය පියවරු තිදෙනාගේ තව පියවරු දෙන්නෙක්ව පාව දීලා ඉතුරු පියා අත හොද ගන්න හදනවා. ආ එතකොට අපි බොහොම පැහැදිලිව මේ රටේ මිනිස්සු මේ හොඳට තුන් වේල බත් කන මිනිස්සු මේ තුන් වේල බත් කන මිනිස්සුන්ට මේ ආකාරයට තමන්ගේ වචන ටික හසුරවලා ඒ ආකාරයට මිනිස්සුන්ව මුලා කරන ක්‍රමවේදය තුල මම බොහොම පැහැදිලිව කියනවා ජනතාව බුද්ධියෙන් මේවට අහුන්කම් දිය යුතුයි කියන එක. 19 වන සංශෝධනයේ අයිතිකරුවන් වෙච්ච අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාගේ මුවෙන්ම පිට වුණු මෛත්‍රී රනිල් කියන ඒ සාධකයේ තුල එතුමාව එතුමා හලාගත්තත් එතුමත් ඒ ආණ්ඩුව නිර්මාණය කරන්න පෙර 2015 යහපාලන ආණ්ඩුව එන්නට පෙර සැලසුම් කරපු ව්‍යවස්ථා සංශෝධනයක් තමයි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය. මොකද හේතුව ඒ වෙලාවේ අපි දැනගත්තා නොගැලපෙන දීගයක් කන්න යනවා කියලා. ගැලපෙන්නේ නැති දේ جوړුවක් කසාද බඳන්න යනකොට ගමේ කතාවක් තියෙනවා ඒ කසාදය ගැලපෙන්නේ නැති කසාදයක් බවට පරිවර්තනය වෙනවා කියලා. ඒ කසාදය කතිකාව ඇති කරගන්න වෙලාවේ මාමිත්‍ර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මැතිතුමාට රාජපක්ෂ බීතිකාවක් ඇති වෙලා තියෙන නිසා එතුමා කල්පනා කරා යහපාලන ආණ්ඩුව හදන්න අපේ පූර්ණ සහයෝගය ලබා දෙන්න ඕනේ. ඒ පූර්ණ සහයෝගය ලබා දීමේ වැඩපිළිවෙල තුල තමයි එදා යහපාලන ආණ්ඩුව බිහි වුණේ. ගරු කතානායකතුමනි, ඒ යහපාලන ආණ්ඩුව බිහි වීමෙන් පස්සේ අර මම කියපු විදියට නොගැලපෙන දීගයක් නොගැලපෙන جوړුවක් කසාද බැන්දම හම්බ වෙන දරුවා විකෘති දරුවෙක්. එහෙනම් විකෘති දරුවා තමයි 19 වන සංශෝධනේ. ඒ විකෘති දරුවා තමයි අද මේ රට ආපස්සට ගෙන යාම විතරක් නෙමෙයි මේ 19 වන සංශෝධනය තුලින් ලැබුණු ප්‍රතිඵල මම මගේ මිත්‍ර අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා ඉන්න වෙලාවේ ඒ වගේම විපක්ෂයේ බුද්ධිමත් මන්ත්‍රීවරු සංඛ්‍යාවක් ඉන්න වෙලාවේ මම මතක් කරනවා අගරු ඉමිටියාස් බාගේ සහෝදර මන්ත්‍රීතුමනි මේ බලන්න 19 වෙනි සංශෝධනයේ ලැබුණු ප්‍රතිඵල මොනවද කියලා රටට සහ ඔබ පක්ෂයට 19 වෙනි සංශෝධනයේ අයිතිකරුවා කවුද කියලා අහුවොත් බොහොම පැහැදිලිව අපිට කියන්න සිද්ධ වෙනවා ඒකේ ප්‍රබලම අයිතිකරුවා බවට පත් වෙන්නේ එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතික පක්ෂය කියලා කියන්නේ ඩී.එස්. සේනානායක ඩඩ්ලි සේනානායක වැනි ප්‍රබල නායකයන් හදපු ප්‍රබල පක්ෂයක් මද්දුව බණ්ඩාර හිටපු ඇමතිතුමනි ඒ ප්‍රබල පක්ෂය මේ 19 වෙනි සංශෝධනයේ අයිතිකරුවා බවට පත් වෙනවා සදාදරණීය පියා බවට පත් වෙනවා ඒ පක්ෂය මේ 19 වෙනි සංශෝධනය ගෙනල්ලා ඒ තුලින් රටට ලැබෙන වාසි ගැන කියලා ඒ තුලින් රටේ ඇතිවන ඉරණම ගැන කියලා 19 වෙනි සංශෝධනය ගෙනාවා ගරු කතානායකතුමනි 19 වෙනි සංශෝධනය ඉදිරිපත් කරනවා 19 වෙනි සංශෝධනය ගේන දවස 2015 මැයි මාසේ 15 වෙනිදා 2015 මැයි මාසේ 15 වෙනිදා 19 වෙනි සංශෝධනය ගෙනලා
දෙදස් දහ පහ දහ නමය දෙදස් විස්සේ අගෝස්තු මාසේ පස්වෙන්ද වෙනකොට දහ නම වෙන සංශෝධනය ගේන්න මූලිකත්වය ගත්තු එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙච්ච ලයිස්තුවෙන් ලංකා දේශපාලන ඉතිහාසයේ අවුරුදු 70ක් පරණ වෙච්ච පක්ෂයක එක මන්ත්‍රීවරයෙකුට මේ සභාව ගැබට එන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ ගරු මන්ත්‍රීතුමනි ඔව් නෑ මම අහන්නේ මේක ගැන හොඳට කල්පනා කරලා පරණ UMP කාරයෝ වෙච්ච දේ 19 ගේන්න තමුන්නාසලා හොඳට දරදියාදු මිනිස්සුනේ ඒ 19 ගෙනල්ලා 19 ගෙනාවු පක්ෂයට වෙච්ච දේ මම මේ කිව්වේ 19 ගෙනල්ලා රටේ ප්‍රබල පක්ෂයක් එහෙම් පිටින්ම පොළවට සමතලා වුණා අලියා කියලා කිව්වම මතක් වුණේ UNP අද අලියා සිරිකොතෙත් නෑ රටෙත් නෑ හොයා ගන්නත් නැති තත්ත්වයක පරිවර්තනය වෙලා ඒ අවුරුදු 70ක පක්ෂයකට ගිය කල ජනතා යුක්ති පෙරමුණ එකතු වුණා මේ 19 හදන් අපේ සහෝදර පක්ෂය අපි හිටපු පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වුණා මොකද්ද සිද්ධ වුණේ ඇත්ත තිත්තයි ගරු කතානායකතුමනි මොකද්ද සිද්ධ වුණේ රටේ ජනතාව බැලුවා මේ වගේ දේවල් කරන අයට මොකද්ද දිය යුතු දඬුවම මොකද්ද සිද්ධ වුණේ ඕනම පක්ෂයක ඕනමක තත්ත්වයක පක්ෂයක් තුල තියෙන ඕන තමන්ගේ සමාජිකයන් සහ පක්ෂයේ මිනිස්සු පක්ෂය අතහැර යනවා ජනතා විමුක්ති පෙරමුණටත් මිනිස්සු දෙනවා පණිවිඩය මොකද්ද පණිවිඩය සමස්ත ඡන්දය පාවිච්චි කරන මිනිස්සුන්ගෙන් සමස්ත ඡන්දය පාවිච්චි කරන මිනිස්සුන්ගෙන් 3%කට ජනතා විමුක්ති පෙරමුණ පල්ලෙහාට ගේනවා දරු කතා නායකතුමනි එහෙමනම් මේ 19 හොඳයි කියලා මේ අර්ථකථනය කරන මේ 19 මේ වගේ දේවල් සිද්ධ වුණා කියලා කියන අයගෙන් අපි අහනවා 19 ගෙන ආපු UMP එක මොකද උනේ 19ට සහයෝගය දීපු ජනතා විමුක්ති පෙරමුණට මොකද උනේ අද මොකද සිද්ධ වෙලා තියෙන්නේ ඒ විතරක් නෙමෙයි තව තියෙන ප්‍රතිඵල ගරු කතා නායකතුමනි 19 ගෙනල්ලා ගේන්න වැඩ කරලා දරදිය ඇදලා කැටුම්පත් ඇදලා සියල්ල කරපු රාජ්‍ය නායකයෝ දිනනවා මෙතන මේ සභා ගැබේ හිටියා ගරු මන්ත්‍රීතුමනි රනිල් වික්‍රමසිංහ අවුරුදු 43යි දේශපාලන ඉතිහාසයේ පාර්ලිමේන්තුව නියෝජනය කිරීම අවුරුදු 43යි රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයාගේ පාර්ලිමේන්තු නියෝජනය අවුරුදු 43 පාර්ලිමේන්තු නියෝජනය රනිල් වික්‍රමසිංහ මැතිතුමාව කොළඹ දිස්ත්‍රික්කයෙන් ජනතාව ප්‍රතික්ෂේප කරනවා ගරු කතානායකතුමනි තව ඉන්නවා ඔබතුමාගේ දිස්ත්‍රික්කයේ මංගල සමරවීර දේශපාලන ඉතිහාසයක් තියෙන මංගල සමරවීර ඇමතිවරයා දේශපාලනේ සදහටම ජනතාව ප්‍රතික්ෂේප කරන්න ඉස්සෙල්ලා දුරදක්නා නුවණක් දෙහිඳ ඉල්ලාස් වෙනවා ජෝන් නමරතුංග ඇමතිවරයා පාර්ලිමේන්තු අවුරුදු 40කට වැඩි ඉතිහාසය දේශපාලන වශයෙන් අනාථ භාවයට පත් වෙනවා ඒ වගේම 19 ගෙනල්ලා මේ ආණ්ඩුවේ මුදල් ඇමතිවරු දෙන්නගේ මංගල සමරවීර ගෙදර යනවා රවි කරුණානායක මුදල් ඇමතිවරයා මිනිස්සු ගෙදර යවනවා එක්කෙනෙක් කැමැත්තෙන් ගෙදර යනවා අනිත් එක්කෙනා කැමැත්තෙන් ගෙදර යවනවා මේ 19 වෙනි සංශෝධනයෙන් මේ යහපාලන ආණ්ඩුවට ලැබිච්ච ප්‍රතිඵල සහ ඒ අය විසින් වපුරපු ඒ වපුරපු එකේ අස්වැන්න ලබාගත්තු හැටි අවුරුදු 4ක් 5ක් යනකොට අපේ ඇස් දෙකට දැක්කා අපේ කන් දෙකට ඇහුණා ගරු කතානායකතුමනි ඒකයි තත්ත්වය එහෙමනම් මේ 19 වෙනි සංශෝධනය කියලා කියන්නේ මම මුලින් කියපු විතර විකෘති දරුවෙක් නොගැලපෙන දීගේක ලැබිච්ච විකෘති දරුවෙක් තමයි මේ යහපාලන ආණ්ඩුව ගෙනාපු 19 වෙනි සංශෝධනය ගරු කතානායකතුමනි 19 වෙනි සංශෝධනය තුල ගරු කතානායකතුමනි අපි දැක්ක මේක ගෙනාවේ යහපාලනය වෙනුවෙන් යහපාලනය වෙනුවෙන් මේක ගෙනාවේ ඒ කියන්නේ දූෂණයෙන් තොර භීෂණයෙන් තොර රාජ්‍ය සම්පත් සුරකින මේ ගෙනාපු යහපාලන 19 වෙනි සංශෝධනය තුල විගණනය ගැන දැන් 20 වෙනි සංශෝධනය එනකොට විගණනය ගැන යම් යම් මාතෘකා මතුවෙනවා හොඳයි විගණනය වැඩිපුර වෙන තරමට හොඳයි නේද මනෝ ගණේෂන් පමෙද්දුනේ විගණනය වැඩිපුර වෙන තරමට හොඳයි රාජ්‍ය මුදල් අවභාවිතා වෙන නොවන තරමට හොඳයි ඒක තමයි රැකිය යුතු වෙන්නේ ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි මම ඔබතුමාගෙන් ඔබතුමා මේ උලාසන ඉදීම ගැන සතුටු වෙනවා ඔබතුමත් අපිත් අර විපක්ෂයේ මන්ත්‍රීවරු හැටියට වාඩිගෙන හිටියේ ගරු කතානායකතුමනි
මේතරම් 19 වෙනි සංශෝධනයක් ගෙනල්ලා කොමිසන් සභාව ඇති කරලා මේ සියලු දේවල් කරනකොට ඒ යහපාලන ආණ්ඩුවම 2015 ජනවාරි 8 වෙනිදා බලයට ඇවිල්ලා ගරු කථානායකතුමනි 19 වෙනි සංශෝධනය ජයම්පති වික්‍රමරත්න කැටුම්පත් කරනකොට පාර්ලිමේන්තුවේ උඩ ඉඳගෙන ඒ අවුරුද්දේම පෙබරවාරි මාසේ 27 වෙනිදා ඒ හිටපු අගමැතිවරයා විසින් අපරටට ආනයනය කරන ලද අර්ජුන් මහේන්ද්‍රන් අපරටට ආනයනය කරන ලද අර්ජුන් මහේන්ද්‍රන්ව මහා බැංකුවේ අධිපතිවරයා කරනවා මද්දුම බණ්ඩාර මන්ත්‍රීතුමනි හරි නේද හරි අපි ඔබ විරුද්ධයි මම කියපුව එක හරිද හරි එහෙමනම් අර එතකොට 19 සම්මත වෙලා නැහැ 18 වෙනි සංශෝධනේ තියෙන්නේ 10 ඔව් ඉන්න කොයිදින් නෑ නෑ නැති එක තමයි පෙන්වන්න හදන්නේ මම පෙන්වන්න බලන්නකෝ 19 වෙනි සංශෝධනය තුල තියෙන විනිවිදභාවය ගරු කථානායකතුමනි තියෙන ඒක කෙටුම්පත සකස් කරන අවස්ථාවේදී ටයිකෝඩ් දාලා ඉංග්‍රීසියෙන් හොරකම් කරනවා ලංකා දේශපාලන ඉතිහාසයේ ටයිකෝඩ් දාලා ඉංග්‍රීසියෙන් කරපු මහා බැඳුම් කර මංකොල්ලේ ඇති වෙනවා රටේ රාජ්‍ය නායකයාගේ ආශිර්වාදය ඇතුව අපි නෙවෙයි කියන්නේ මේ ඉන්න අය කියන්නේ පහුගිය මැතිවරණ වේදිකාවේ මේ අයගේ මුවින් අපිට අහන්න ලැබුණා වික්‍රමසිංහ මහත්තයා තමයි ඒ මහා බැංකු මංකොල්ලේ මහා මොලකරුවා කියලා හරි දැන් ඊට පස්සේ හරි නේද පොන්සේකා මන්ත්‍රීතුමනි හරියට හරි ඔය තියෙන්නේ ඔය එන්නේ දෙයියනේ ඔය එන්නේ හරි හරි ඔය එන්නේ හරි ඔපන්න අපේ හරි බොහොම හොඳයි රයිට් බොහොම හොඳයි දැගිලා ඒ නිසා ගරු කථානායකතුමනි මගේ ඊළඟ ප්‍රශ්නේ එන්නේ ගරු කථානායකතුමනි කොතෙන්ටද දැන් හොරකම සිද්ධ වෙනවා මහා බැංකුව මංකොල්ල කනවා අන්න ඒකෙන් පස්සේ මැයි මාසේ එනවා මේ 19 වෙනි සංශෝධනයේ මෙන්න මේ විවස්ථා සංශෝධනයේ මේකේ තියෙන විගණනය ගැන හොඳට මේකේ තියෙන දූෂණය නැති කිරීම ගැන එතකොට දැන් පුළුවන් අන්න මේ ගෙනාපු 19 වෙනි සංශෝධනයේ ප්‍රයෝගීවගෙන Tamange 18 න් නොතිබුණු 19 න් කියන යහපාලන රජයට අවශ්‍ය කරන පාර්ලිමේන්තු තුලෙන් දෙකක ලැබිත ජනවරම තුලින් පුළුවන් අර හොරකම අල්ලන්න අන්න පුළුවන් අල්ලන්න හොරකම දැන් මේකයි අඩුව තිබුණේ හොරකම අල්ලන්න ගරු කථානායක තිබුණ අඩුව තිබුණේ මෙන්න මේ 19 වෙනි සංශෝධනයේ එතකොට දැන් පුළුවන් අල්ලන්න හොරකම හොරකම කොහොමද අල්ලන්නේ තමුන්නාසලගේ හිටපු නායකයාගේ ආශිර්වාදයේ ඇතුව ඒ වෙලාවෙත් ඔබතුමාල්ලා කිව්වේ ආසියාවේ කම්පියුටරේ අපේ ලොක්කගේ මොලේ එහෙමයි කිව්වේ අපේ ලොක්කතරන් ලොක්කෙත් තව කොහෙද හිටියේ කියලා කිව්වේ හැබැයි එතුමාගේ ආශිර්වාදයේ ඇතුව සිංගප්පූරුවට පැනලා යනවා අර්ජුන් මහේන්ද්‍රන් 19 අල්ලපු හොරෙක්ව මට පෙන්නන්න 19 මේකලගේ ආශිර්වාදයේ ඇතුව තමයි පිට වෙන්නේ ගරු කථානායකතුමනි ඒ නිසා මේ 19 වෙන සංශෝධනයේ තුල මොනවද මේ විගණනය ගැන මේ දූෂණයට තියලා තියෙන ප්‍රතිඵලය කියන එක අපි ඊළඟ කතිකයන්ගෙන් මම කියනවා පැහැදිලිව අපිට ඔප්පු කරලා පෙන්වන්න කියලා ගරු කථානායකතුමනි මම සාමාන්‍යයෙන් කැමති නැහැ ඒ තත්ත්වයට පත් වෙන නිසා තව ටිකක් අහගෙන ඉන්න නිසා බොහොම පැහැදිලිව අපි මතක් කරන්න ඕන මේ එක්කම ගරු කථානායකතුමනි අපි දැක්කා විශේෂයෙන්ම මේ විවස්ථාදායක සභාව ගැන කතා කරා ගරු කථානායකතුමනි විවස්ථාදායක සභාව තුල අපේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමත් ඒ වගේම මීට ඊයේ දවසේ කතා කරපු කතිකයෝ කතා කළා කොච්චර වටිනවද විවස්ථාදායක සභාවක් තියෙනවා ඒ විවස්ථාදායක සභාවෙන් කොපමණ විදිහට මේ හැම දෙයක් ගැනම ඒකාධිපති වියරුවක් නෙවෙයි තියෙන්නේ විවස්ථාදායක සභාවකින් තමයි තීන්දුව తీරන ගන්න. ගරු කථානායකතුමනි විවස්ථාදායක සභාව ගත්තට පස්සේ අපට පේනවා මේ විවස්ථාදායක සභාවට කථානායකතුමා හැටියට ඔබතුමා නෙවෙයි හිටපු කථානායකතුමා ඒකේ සභාපතිවරයා වෙනවා. ඊට පස්සේ ජනාධිපතිතුමා විසින් කෙනෙකුව නම් කරන අගමැතිතුමා වෙනුවෙන් කෙනෙකුව නම් වෙනවා විපක්ෂ නායකතුමා වාඩි ගන්නවා අනිත් සමාජිකයන්ව
අනිත් සමාජිකයන්ව නම් කිරීමේ අයිතිය සාකච්ඡා කොට අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා සාකච්ඡා කොට තමයි ඒ සමාජිකයන් පත් කරන්නේ මම වේලස්සනින් කිව්වනේ කතා නායකතුමනි 2015 ජනවාරි 8ට පෙර සාකච්ඡාවක් ඇති වුණා කියලා යහපාලන ආණ්ඩුව ගේනකොට මම කිව්වනේ අර නොගැලපෙන දීගයක් කනවා කියලා නොගැලපෙන දීගේ වාඩි ගත්ත සම්බන්ධන් මහත්තයා තියන්නේ සංවිධානය නොගැලපෙන දීගේ වාඩි ගත්ත වාඩිගෙන කිව්වා අපි සම්පූර්ණම යහපාලන ආණ්ඩුව ගේන්න උදව් කරන්න අපේ බහුතරය ගැන හොයන්න එපා අපේ විපක්ෂ නායකකම දෙන්න අපේ බහුතරය හොයන්න එපා අපේ විපක්ෂ නායකකම දෙන්න එතකොට ආණ්ඩුව හොඳට යන්න පුළුවන් විපක්ෂයක් ඉන්න ඕන ආණ්ඩුව විවේචනය කරන්න මේ ආණ්ඩුවට විපක්ෂයක් තිබුණ නැහැ පහුගිය ආණ්ඩුවට විපක්ෂය තාණ්ඩු පක්ෂය වුණා ඒ නිසා තමයි 19ට ඇතුළු කරේ අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා අතර සාකච්ඡාවකින් ඉතුරු සමාජිකයෝ ගේනවා කියලා දෙයි හාමුදුරනේ දැන් කර තෑගිද ඒක දැන් කොහොමද කරන්නේ දැන් අපේ අගමැතිතුමත් එක්ක කතා කරන්න පුළුවන්ද ඉන්න විපක්ෂ නායකතුමත් එක්ක එතුමා එක්ක කතා කරනවා එතුමා කියයි පැකනිල් ගහන්න කියයි එතුමාගේ සමාජිකයෙක් ගැන අහුවොත් කියයි ඊට පස්සේ එතුමා කියයි වෙන මොනවා හරි දෙයක් කියයි එහෙනම් මේ මොනවද මේ සිද්ධ වෙන්නේ එතකොට මේ සමාජිකයන් අද අපි බොහොම පැහැදිලිව කියනවා මේ ව්‍යවස්ථාදායක සභාවෙන් තමයි ගරු කතානායකතුමනේ දැනටත් ඉන්න පොලිස්පතිවරයාට කියන්නේ අපි වැඩ බලන පොලිස්පති කියලා හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහත්තයාව තෝරාපත් කරගන්න මෙන්න මේ ව්‍යවස්ථාදායක සභාවෙන් ගරු කතානායකතුමනි මේ ව්‍යවස්ථාදායක සභාවෙන් තෝරන කොට මේ කියන කතානායකතුමා කරු ජයසූරිය ඒ වගේම අගමැතිතුමා වෙනුවෙන් හිටපු නියෝජිත മന്ത്രി අමතිවරයා පාට්ලි චම්පික අමතිවරයා විදේශ රාජපක්ෂ අමතිතුමා ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ විජේරත් මන්ත්‍රීමා මේ සියලු දෙනාත් එක්කම අර නම් කරන සමාජික එකතුලා අපි මේ පූජිත ජයසුන්දර මහත්තයාව අතට ගැලපෙන මෙන්න හොඳම පොලිස්පතිවරයා බවට විවස්ථාදායක භාවයක් මේක හිමු ජනාධිපතිතුමා හරි කවුරු හරි කෙනෙක් නම් කරා නම් මේ පාස්ව එකේ අපිට දැන් පැහැදිලි ලෙසම අඟිල්ල දික්කන්න තිබුණා හැබැයි දැන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමට මේ ඉදිරිපත් කරන සියලු කර්ණායක බලනකොට ගරු කතානායකතුමනි මම ඔබතුමාට යෝජනා කරන මේ විවස්ථාදායක සභාවේ සමාජිකයන්වත් ජනාධිපති කොමිසමට කැඳවන්න ඕන ජනාධිපති කොමිසමට කැඳවන්න ඕන වැරදි නිර්දේශ කරපු මිනිස්සුන්ග මට පෙන්වන්න එවැනි වැරදි නිර්දේශ කරපු සමාජිකයෙකුට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය මොකක්ද කියලා පෙන්වන්න හැබැයි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට නම් ඒකට විරුද්ධව 19 නොතිබත් ජනතා තීන්දුවක් දුන්නා කියලා කතානායකතුමනි ජනතාව පරමාධිපත්‍ය අයිතියෙන් දුන්නා ඔබ සුදුසු නැති පුජ්‍යලයක් කියලා ගෙදර යවුවා මං අහනවා මේක හිටපු ඉතුරු ඉන්න සමාජිකයන් මම අහනවා ජනාධිපතිවගෙන් ගරු ඇමතුමා ජේෂ්ඨයාගේ නම නිර්දේශ කළා හරි කියලා ව්‍යවස්ථාදායක සභාවට එතුමා ජේෂ්ඨයාගේ නමට අමතරව දෙවෙනි අඩිය හිටපු පූජිත් ජයසුන්දරගේ නමත් ඇරියා එතකොට මේ ප්‍රශ්නේ ආරම්භ කරේ එතුමායි ඒක නොවුණා ජේෂ්ඨයාගේ විතරක් ඇරියා නා වික්‍රමසිංහ තමයි එතන පොලිස්පති වෙන්නේ හරි රයිට් අන්න බලන්න කතා ආයතන අපේ තරප්පොන්සේක මිත්‍ර මන්ත්‍රීතුමා දැන් මේ විවස්ථාදායක සභාවේ විනිවිද භාවයක් දිනවද දැන් මේ විවස්ථාදායක සභාව දැන් මේ කොලේ වහලානේ ගහලා තියෙන්නේ මේ විවස්ථාදායක සභාවකට දැයි මොනද මේ බොරුවට මේ දාමන සංශෝධනය කියලා විවස්ථාදායක පත් කරේ ඒක නාමික වෙනනම් එක නමක් යවන්න තිබුණා අයි නම් තුනක් ඇරි එහෙනම් නම් තුන ගැන මොනවද සුසුකම් ගා බැලුවේ නෑ මේක තමයි කියන්නේ මේ 19 වෙන සංශෝධනයත් යහපාලන නම් දෙකේම එක තලුත්තක් තියෙනවා ගරු කතානායකතුමනි මේ දකුණු පැත්තේ ඉඳලා හිටපු ගම බන්දර 3ට හර 7ට විතර පහන්දර එනවා ලොරි ලස්සන විද්දාලා තිනවා ඒ ලොරි හොඳ හොන්නක් තියෙනවා උඩ ගහලා තිනවා දෙවි පිටයි බුදු සරණයි කියලා ලොරි ලස්සනයි මූණ හොඳයි රියදුරු සුදු පාර ඇඳලා තියෙන්නේ පොලිසිය නවත්තනවා නාතලිවල අරලා පිරිපස්ස බැලුවම ඒකේ ඉන්නේ හොරහරක්
හොරහරක් මේ මෙන්න මේ ධාරම වෙන සංශෝධනය යාපාන ආණ්ඩුව දෙකම එක වගේ මේවෙන් තමයි එහෙම පින්න මේවෙන් තමයි රටේ මිනිස්සුන් සම්පූර්ණයෙන්ම ජනතා මුලා කරන තත්ත්වයට පත් කරේ දැන් අපි අහනවා ගරු කතානායක තුමනි अंतिम हमें කොළඹ මිනිස්සුන්ගෙන් තන්දිල්ලන තත්ත්ව පරිවර්තනය වුණා. ඒකයි ගරු කතානායකතුමනි ඇත්ත තත්ත්වය. ඒ නිසා ගරු කතානායකතුමනි මේ කොමිෂන් සභාව සම්බන්ධයෙන් අපි දන්නවා මේ කොමිෂන් සභාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළා. මගේ මිත්‍ර මන්ත්‍රීවරුන්ගෙන් ඔබේ කතා විදිහ අපට පිළිතුරක් දෙන්න. මෙතනදී අපි තමුන්නාසලගේ මතේ ඉදිරිපත් කරනවා අපි මතේ ඉදිරිපත් කරනවා. ඒ පිළිතුර දෙන්න අපිට කොහොම පැහැදිලිව. අපි අර राजपक्ष जनाधिपत स्वाधीन सभा තමන්ගේ බලය අපන්ට තියෙන ස්වාධීන මැතිවරණයක් පවත්වන්නට කවුරු හරි බාධා කරනවා ඒ වෙනුවෙන් ඔව් ගන්න දින තීන්දුව හරියට ගන්න කෙක්ක ඉදිරිපත් කළා අපි හිතුවා එහෙම කියපු සභාපතිවරයාට ස්වාධීන කොමිෂන් සභාවක් බව පරිවර්තනය වෙනකොට ස්වාධීන මිනිසුන් එකට එකතු වෙනකොට අපි හිතුවා ඔන්න දැන් ඉතාම මැතිවරණ ක්‍රියාත්මක වෙයි කියලා කොහොම මැතිවරණ ක්‍රියාත්මක උනේ ගරු එමුතුමයි කාලය අවසන්යි මට නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා එකතුව තමයි අපේ ගාමිණී ලොග්ගේ අමතුමාගෙන් පැක් කාලේ දෙනවා ගරු කතානායකතුමා එනිසා අපි කල්පනා කරා දැන් මේ මැතිවරණයක් රටේ මිනිස්සුන්ට નિયમિત වෙලාවට මැතිවරණ ටික තියයි කියලා මැතිවරණේ මොකද වුනේ ගරු කතානායකතුමනි පළාතන මැතිවරණේ වෙනුවෙන් ගරු කතානායකතුමනි ඔය පුටුවේ ඉන්න ඔබතුමා ඔය පුටුවේ ඉන්න ඔබතුමා මෙන්න මේ පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉදිරිපිට ඔබතුමා අපිට එක්ක එක්කව වෙලා කඳුළු ගෑස් කවා ඔබ මල අපි ගිහිල්ලා හයිට් එක වටරවුම් දෙලව ගැහුවා මොකද හේතුව මැතිවරණයක් ඉලීම බලන්න මැතිවරණේ අවුරුදු 4කට තියන්න ඕන අවුරුදු 3ක් මෙන්න ස්වාධීන මැතිවරණ කොමිෂන් සාහේ අපිට ලැබිච්ච දායාද අද එදා 2017 සැප්තැම්බර් මාසයේ 22 වෙනිදා පළාත් සභා පනත වෙනස්කමින් කාන්දා නියෝජනයක් කියලා රාත්‍රී 10 වෙනකන් හෙලිකොප්ටර්ස් යවලා මන්ත්‍රීවරුන් මෙතෙන්ට ගෙන්න ගන්නකන් ඡන්දෙ දිව්වේ නැහැ ඡන්දෙ නොතිය සැප්තැම්බර් 22 2017 හෙලිකොප්ටර්ස් යවලා රාජ්‍ය මුදල් අවභාවිත කළා මන්ත්‍රීවරු ගෙන්නලා පළාත් සභාව අපිට අහිමි කරා දා පළාත් සභාව අකර්මන්නේ පස් සභාවක් බඩපත් කරලා තියෙනවා පොද මේ කොමිෂන් සභාව පැටිකිරිය හොඳට ගැලපෙනව නේද කොමිෂන් සභාවල පැටිකිරිය ඒක විතරක් නෙවෙයි කතානායකතුමනි ඒ සියල්ලම පැත්තදී කොමිෂන් සභාව ස්වාධීනයි කියන හූල් මහත්තයා ස්වාධීනයි කියන හූල් මහත්තයා කොමිෂන් සභාවේ නම විකෘති කරනවා එතුමා කියනවා ශ්‍රී ලංකා පොදු ජන ප්‍රමුණ කියන අපේ පක්ෂේ නම කියලා කියනවා මේ පක්ෂයට ඡන්ද දෙන්න එපා කියලා ස්වාධීන කොමිෂන් සභාවේ සමාජික තුන් දෙනාගෙන් එක සමාජිකෙක් කියනවා රු කතානායකතුමනි නොදේරන කමට අහන්නේ නොදන්න කමට අහන්නේ මේ දන්න කෙනෙක්ගෙන් කියලා දෙන්න මෙන්න මේ 19 වෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා
සංසදය තුල මැතිවරණ කොමිසම් සභාවක හෝ වෙනත් කොමිසම් සභාවක සමාජයේ කෙවැනි වරදක් කළාට පස්සේ ඔහුට විරුද්ධ අපිට ගත හැකි මාර්ගය පද්ද කියලා කියා දෙනවා නම් පිං මොක හේතුව මේවා හදන කොට අඩු ගන්න මේ දැන් කතා කරනකොට අපිට පේවා කිරෙන්න ආවා තමර ඒවා මම දැක්ක අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා කතා කරනකොට කිරෙන්න ආවලා එහෙලින් හොදලා වගේ කතා කරන්න එතුමා ඒ වගේ බොහොම සුද්ධවන්ත විදිහට කතා කර හැබැයි එතුමනත් සහයෝගය ඇතිව හරපු මේ ආණ්ඩුව තුල මේ වගේ ස්වාධීන කොමිෂන් සභාවල දාපු විචාරයන් වෙනුවෙන් මොනවද කරන්න තියෙන්නේ කියන එක ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා ගරු කතානායකතුමා ඒ විතරක් නෙවෙයි ගරු කතානායකතුමනි දකිනා විශේෂයෙන්ම අපි දැක්ක දැන් කියනවා මේ අමතු සංඛ්‍යාව ගැන අටන්න ඕන ගරු කතානායකතුමනි 19 වන සංශෝධනයේ තියෙන විදිහම අමතිවරු 30යි අමතිවරු 30යි ගරු කතානායකතුනි අපිට අමතිවරු 30යි කරන්න පුළුවන් අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මෙයාට හොඳ පණිවිඩයක් දෙනවා හොඳ පණිවිඩය තමයි 30ක් අමතිවරුපත් කරන්න තියෙනකොට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රට පණිවිඩයක් දෙනවා මම 28යි පත් කරන්න අමතිවරුන් 28 දෙනෙක්ව පත් කරන ජනාධිපතිවරයා බට පත් කරනවා පත් වෙනවා දැන් ඒකාධිපති වියරුවක් ගැන කතා කරා අද මේ දිත්තපුරවැසි භාවය ගැන කතා කරනවා ගරු කතානායකතුමනි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ගැහුවෙත් ඔය බෝලෙම්ම තමයි ඔය බෝලෙම්ම තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට එවලව ගැහුවේ දිත්තපුරවැසි භාවයේ ඇමරිකන් කාර්යය කියලා එලව ගැහුවා නඩේ නඩු දැමා හැබැයි ගරු කතානායකතුමනි දිත්තපුරවැසි භාවයේ කියපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ දේශපාලන ඉතිහාසයට එකතු කරා අලුත් දෙයක් ඒ තමයි තමන්ට තියෙන නිල නිවාසයක් පාවිච්චි නොකර තමන්ට තිබුණු වාහනේ 2000 ගණක් අනිකුත් ස්ථානවල දීලා පළවෙනි ජනාධිපතිවරයා පතරන තමන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය එකම එක පෞද්ගලික ලේකම්වරයෙක් විතරක් තියාගෙන ඉන්න එකම ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කියන එක කොහොම පැහැදිලිව අපි මතක් කරන්න ඕන ගරු කතානායකතුමනි ඒ විතරක් නෙවෙයි ගරු කතානායකතුමනි මනවත්ගයි රයිල් ක්‍රමසිංහ කැමැත්තුමායම ආපු ගමම චක්‍රයකර වලින් තමයි ඇරියේ රාජා ආයතන වලට අනේ මගේ ෆොටෝ එක එල්ල ගන්න අගමැතිවරයාගේ ෆොටෝ එක එල්ල ගන්න නේද අගමැතිවරයාගේ ෆොටෝ එක එල්ල ගන්න මෙන්න රාජ්‍ය නායකයෙක් දෙනවා පණිවිඩයක් රාජ්‍ය ලාංඡනය විතරක් එල්ල ගන්න රාජ්‍ය ආයතනෙ මගේ ෆොටෝ එල්ලන්න එපා මගේ ෆොටෝ එල්ලන්න එපා කියලා කියනවා පළවෙනි රාජ්‍ය නායකයා ගරු කතානායකතුමනි අපේගේ දකුණ පැති දෙකක් එකක් තමයි මේ ෆොටෝ එක එල්ලලා රටේ මුදල් අනවශ්‍ය වියදමක් දෙවනි කාරණේ මම දැක්ක ගරු කතානායකතුමනි මේ ෆොටෝ ගලවන්න ගිහිල්ලා අද උසාවියේ නඩු ගණනාවක් තියෙනවා හිටපු අයගේ ෆොටෝ එක ගලවලා වෙන එකක් ගන්නකොට ඒ කෙනාට පීයෙන් ගන්නපු නඩු අනන්ත ප්‍රමාණව තියෙනවා බලන්න රාජ්‍ය නායකයෙක් කළ දිරිදිර පණිවිඩය ඒ පණිවිඩය කොච්චර වටිනවද ගරු කතානායකතුමනි ඒ නිසා මුලක් වෙලාවට දැන් මෙතන තියෙන්නේ 21 සංශෝධනය ගැන බැලුවම මේ ඉන්න හුඟක් මන්ත්‍රීතුමන්ලාට තමන්ගේ හෘද සාක්ෂිය දන්නෝ අනිවාර්යෙන්ම තමන් මේ 21 සංශෝධනය මේකේ ඉන්න මන්ත්‍රීවරුම දන්නෝ අනේ අපිට මේ හා පැත්තෙන් මහා පැත්තට එන්න උනේ මේක නිසා කියලා ඔබද මට දුන්න වැරදි කරන්න දෙයක් නැහැ හරි විනාඩියයි කරන්න නැහැ කතානායකතුමනේ අර එල්ලිලා ඉන්න වැලේ එල්ලෙන්න එපා වෙන කොහේ යන්න ඒ නිසා ප්‍රතිපත්තියක් ඇටියට මේ වගේ වැඩේ කරනවා එනිසා මම ගරු විපක්ෂ නායකතුමා හිටියානම් හොඳයි ඊයේ දවසේ මම දැක්ක විපක්ෂ නායකතුමා මෙතනදි කිව්වා පාර්ලිමේන්තුව මේ සතිය පිටවන්න කියලා කිව්වා කොරෝනා රෝගය නිසා ඔව් කිව්වා එහෙම කියපු වල කොච්චර ආදරේ විපක්ෂ නායකවරයෙක්ද අපේ රටට ඉන්නේ කියලා එහෙම කියපු විපක්ෂ නායකවරයා ඊයේ දවසේ ගරු කතානායකතුමනේ විපක්ෂ නායක කාර්යාලේ එතනින් ලෑස්ති වෙන පෙළපාලිය කි පාර්ලිමේන්තුවට එන්න එක මන්ත්‍රීවරයෙක් තව මන්ත්‍රීවරයෙකුගේ දාන්න තියෙන මුඛාවරණය අනිත් එක්කෙනා දානෝ උම්ම දුන්නේ නැහැ හොඳේ එතකොට මේ හරි ලඟට වෙලා දෙන්නට දෙන්න ආස් දාගෙන ඊට පස්සේ වාහන පෙළපාලියෙන් යන එතකොට කොරෝනා නැහැ එතකොට කොරෝනා නැහැ මීටරේ නැහැ හැබැයි Tamanට කන්න ඕනුණාට පස්සේ තලගෝයා කබරගෝයා මාරු කරගන්නවා ඒ නිසා ගරු තානායක තුමනි මේ 21 සංශෝධනය කියලා කියන්නේ රටේ අනාගතය හදන්න යන මාවතක පින්මක් විතරයි නව විවස්ථාවක් අපි සම්මත කරනවා බොහොම ස්තුතියි රටේ සියලුම ජාතියකට එන්න පුළුවන් තත්ත්වයක් ඇති කරනවා අපි ඒ වගේම අද දවසේ තුන්
දෙකට එහා ගිය බයකින් අපි මේ විසුව සංශෝධනය සම්මත කරනවායි කියන එකත් මතක් කරමින් ඔබතුමාට ඕම ස්තුතිවන්ත වෙනවා කලාවාදීවස breaking.lk